. තුන්ලෝ කාග්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේසිහියට නංවාගෙන තිසරණය සහිත පංචසීලේ සමාධංවීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධන් සරනගczaමි දම්මන් සරනගczaමි සගන් saගczaමි දතියම්පි බුද්ධන් සරනගczaමි duතිyaම් pidang sare gaczai du tiya pisanggang sareang gacami tayampibu්dhaන් sareang gacami tayapidamman sareang gaca තතියම්පි සංගන් සරනං ගච්චාමි තිසරෙන ගමනන් සම්පන්නන් පානාතිපාතාවර මනී සිකාපදන් සමාධයාමි අදින්නධනාාවර මනීසික්කාපදන් සමාධයාමි කාමී සුමිච්චාචාරාවර මනීසික්කාපදන් සමාධයාමි මුසාවාධවර මනීසික කාපදන් සමාධයාමී සුරමීරය මජ්‍ය පමාදටනාවේරමනී සික්කාපදන් සමාධයාමී තිසරණන සද්ධිං පංච සීලං දම්මන් සාදුකන් සුරකිතංකත්වා අපමාදිනෙ සම්පාදී තබබන් සමන්තා චක්හෙවාලි සුුවත්්‍රාගච්චන්තු දවෙතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සගගමොක දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා නමුතස්සෙ බගේවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගේවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගේවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ තත්ත්වත්තාබිදම්මතා චතුදාපරමත්තතු චිත්තන් චේතෙසිකන් රූපන් නිබ්භානමිති සම්බතාති සද්දහා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්මුතුන දසබලධාරී සාන්තිනායක අංගීරස මහාකාරුණික ලෝතුරා සම්මා සම්බුදුපාණන් වහන්සේගේ බුදුුවෙන් ගලාපු උතුම් සී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවනය කරගන්න හදන වෙලාවයි මේ වෙලාව. ලෝකයේ මිනිස්සු තමන්ගි ජීවිතයේ සරීරවයාව බේරගන්න. එකේක සල්ලෙ කර්මයන් සිද්ධ කරන්න. සමහර වෙලාවට පින්මතුන වහු ගඩුබද්ධ කරන්න. ලක්මාව බද්ධ කරන්න වෙනත් සරීරවයව සඳහා සල්ලි කර්මයන් සිද්ධ කරන්න. ලක්ෂ අනුවුව එකෝටි ගණන් පින්මතුනී ලුකු වියදන් දරාගත යුතු වෙනවා කියලා රෝහල් ගාස්තු වෛද්‍යවරුන්ගේ ගාස්තු ගෙවන්න මෙිච්චර මුදල් වෙනවා කියලා මොකද කරන්න සියලු ධනය විකුණලා ඒම නැත්නං ඉඩකඩන්ගේ දුොරවිකුණලා. ඒ සරීරවයව බේරගන්න බද්ධ කරන්න කටයුතුයොදනෝ. මොනතරන්ගේ දුොරට ආසාවින් ඉඩකඩන් වලට ආසාවින් හිටියත් ඊට වඩා වටින්නේ තමන්ගේ සරීරවයාව නිසා ජීවිතයේ නිසා අරවවිකුණලා යානවාහන විකුණලා. කොහොමහරියේ මුදල හොයා ගන්න බලනු ඒ වගේම තමයි පින්වතුනි සමහර වෙලාවට ජීවිතයේ බේරගන්න ඔබගේ කෆ්ල බාධය අයින් කරන්න වෙනෝ අත අයින් කරන්න වෙනෝ මේ මේ ඉන්ද්‍රීයන් අයින් කරන්න වෙනෝ ඒවගේම තමන් සමහරවෙලාවට සමහර මිනිස්සුන්ගේ විකෘති වෙලා මේ හනු පවායින් කරලා පැත්තක් මූුණනෑ ඒත් මිනිස්සු කෝමහරි ජීවත් එන්න බලනවා. ඒ සරීරවයව පරිත්‍යාග කරන්න ඊට වඩා වටින හින්දා. ජීවිත අර ධනයත් සරීරවයවලටත් වඩා ජීවිතයේ වටිනහින්ද තමයි ඒ විදියට සිද්ධ කරන්නේ. ඒවගේම තමයි පිංමතුනී මේ ඔක්කොටම වඩා කෝමහරි ජීවිතේ බීරගන්න ධනයත් සරීරංගත් මේ ඔක්කොම පරිත්‍යාග කරනවා නං පිින්මතුනේ ජීවිතය බේරගන්න. ලෝකේ ඥානවන්තයෝමකද කරන්නේ. මේ උතුම් සද්ධර්මය ලැබිච්ච වෙලාවේ සද්ධර්මය මනසිකාරය කරන්න. සද ධර්මයට අනුව ජීවත්තෙන්න්න. සධර්මානධර්ම ප්‍රතිපත්තියහි මොහොතක් කරි ජීවත්තෙන්න්න. ධනයත් සරීරවයවත් මුළු ජීවිතයත් පරිත්‍යාග කරගෙන. ඒ වෙනුවෙන් කැපවෙනවාය කියන කාරණය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට පෙන්නුම් කරලති නවා. ඒ අනුව කල්පනා කරල බැලුවහම ධනං චජයයෝපන අංග හේතු අංග චජයේ ජීවිතංරක්කමානු බලන්න ධනය අතහරිනවා ජීවිත මංග හේතුූ ජීවිත අංග බේරගන්න. අංගන් චජයේ ජීවිතංරක්කමානු, අංගපරිත්‍යාග කරනවා ජීවිතයා රක්‍ෂා කරගන්න. පින්මතුන ධනයත් අංගත් ජීවිතයත් සියල්ල මතහැරලා. ජීවිත පරිත්‍යාගිින් සීලයේ රකිනව බනාහනව පිංකං කරනවාය ලෝකේ ඥානවන්තයෝ කියලා. අපේ ධර්මි විත්‍යා වටිනා නිතරමිනිහි කළ යුතු ගාථාවක් ධර්මි සඳහන් වෙනෝ. ඒ නිසා පින්වතුනි අපිට ලැබිච්ච ලොකුම ලාබෙන් උපරිම ප්‍රයෝජන ලබන්න හැමෝම කටයුතු කරගන්නට ඕන. පින්මුතුනි අද අපිට කතා කරන්න තියන්නේ. අභිධර්මයේ ලෝබ සහගතසිත් පිළිබඳවම තමයිතාම අපි ටිකක් විමසාකිදකිදා අපේ හිතට පමුණවා ගන්න බලන්නේ. ඇත්තටම ලෝබය උපදින ආකාර කොහොමද මොන වගේ තැංවලද ලෝබය උපදින්නේ කියන මෙන්න මේවා පිළිබඳව ටිකක් විමසා බලන්න තමයි අද දවසත් අපි වෙන්කරගන්නේ. පින්මතුනි අභිධර්මාර්ථ කීයක් තියනවද අභිධර්මාර්ථ හතරයි. මොනවදේ අභිධර්මාර්ථ හතර චිත්ත චයිතිසික රූප නිබ්බාන කියලා. චිත්ත චයිතිසික රූප නිබ්බාන. චිත්ත කියල කියන්නේ සිත් කියකට දස්ස වූ නමයකට. දීර් ක්‍රමයකින් තව එකසි විසි එහෙකට ප්‍රබේද වසයෙන් බිදිලා එකසේ විසි එකක් ව සිත් ධර්ම හඳුන්වනු ලබනවා. චෛතිසික කියල කියන්නේ පනස් දෙහෙකට ධර්මතා පනස් දෙකට තමයි චෛතිසික කියන්නේ. නිර්වානය ප්‍රබේද නෑ නිර්වාණය සාන්ත අවේදිත සැපයක්. ඒළඟට තමයි පින්මතුන රෝප රෝප විසි අටකටයි පිින්මතුන පරමාර්ථවසින් හඳුන්නනු ලබන්නේ රූප විසි අයටක්තිය නො ඒ විසි අට තමයි බෙදල පෙන්නුම් කරන්නේ. එයින් චිත්තෝත් පාද කාණ්ඩේ කියල දම්ම සංගනී පටන්ගන්නකොට පළමුේමතිනි චිත්තෝත් පාද කාණ්ඩය. ඒ චිත්තෝත් පාද කාණ්ඩයේ පිංතුන ස්මෙසිත් පිළිබඳව විස්තරයක් ලෝතුරා බුදුරජාණන් වහන් අභිධර්ම දේශනාව. ආරම්භ කරන ගොඩ දේශනා කරල තිනවා. ඒකේදී අපට හිතක් ඇතිවෙන්නේ. සිතක් ඇතිවෙන්නේ කා දවාර හයක් හින්දා. දවාර හයක් තියනෝ. ඒ කියන්නේ ඇස කන නාසය දිව සරීරය මනෝද්දවාරය හිත කියන මනොද්වායගෙන හිත. මේ කියන දවාර හයහින්ද තමයි පතුනි හිතක් ඇතිවෙන්නේ. මේ සිත් ඇතිවෙනකොට මේ සිත් තුල ඇති වෙනවා පින්වතුනී ඇතුලාන්තෙන් ඇලීම ගැටීම. ඒවගේම ඇලෙන්නේ නැතින් නිරාමිස ගතියක්. තන්නාදිිට්ටිමානාදී කෙලෙසුන්ගෙන් තොර වූ ගතියක් සත්තුට උපෙක්කා කියන ගති වීරිය ඇතින තිගති මේ වගේ දේවල් ප්‍රීතිය ඇති නැතිගති මේ වගේ දේවල් පින්වතුනි පහල වෙනෝ. ඒ පහළවී මනුවහිත ප්‍රබේද වසයෙන් බෙදිල යනෝ. එකඒ විදිර ප්‍රබේද වසයෙන් බෙදිල යනෝ. ඒ හිතේ ප්‍රබේද වසයෙන් පළමුකොට අපිට අභිධර්මය ඉගෙන ගන්නකොට අහු වෙන්නේ. ලෝබ සාගත සිත් අට තමයි ඒ විදියට හඳුන්ව වනු ලබන්නේ. ලෝබසාගත සිත් අට පිටිකක් සජ්්‍යායනා කරමු පුරුද්ධට වාච්චනාමාර්ගයට හැම දාම අපි පුරුදු වෙන්න ට ඕන අභිධර්මය සජ්්‍යායනා කරන්න. පින්වතුනි අභිධර්මය සජ්්‍යායනාව මහපිනක්. පිරි සූත්‍ර දේශනාවලට වඩා ලොකු බලයක්. බිධර්ම සජායනාව තු ගැඹරු දහන් කරනු සජ්ජායනාව තුළ තිය නොයි මියන් මාරයහෙම සාමාන්‍යින් ගත්තහම පිරිත්දේශ එහෙම කරන්නේ පට්ටානයවැනි දේශනා සජ්ජායනා කරනක. මිනිසුන්ට යහපත පිණිස පට්ටානයවැනි ගැඹුරු කාරණා තමයි එහි බනදේශනා කරනවාඩුයි අරදානකට ගියත් පිින්වතුන පට්ටානයවැනි දේශනාවක් හජ්ජායනය කරනවා පිරිත් දේශනාව වසිෙන්. බලන් ඒතරම් ඕමනාවෙන් සලකන්නේ ඇයි. මේක තියන අනු භාව සම්පන්නකම වටිනකම. එනිසා පිමි උතුම් අිධර්මය උතුම් අභිධර්මයේ ඒවගේම මේ පට්ටාන ධර්ම ආදී අන්තර්ගතා අභිධර්මයේ. පළමුම ලෝභසාගත සිත් අට පිළිබඳව සධ්්‍යායනයක් කරමු. සෝමනස්ස සහගතන් දිට්ටිගත සම්පයුත්තන් අසංකාරික මේකන් සසංකාරික මේකන් එකඇනිදැන් සෝමනස්්‍යසාගත දිට්ටිගත සම්පයුත අසංකාරික සසංකාරික සිත සිද්ධකයි. සෝමනස්ස සහගතන් දිිට්ටිගත සම්පයුතන් අසංකාරික චිත්තන් සෝමනස්්‍ය සහගතන් දිි්ටිගත විපයුතන් සසංකාරික චිත්තන් උපෙකා සහගතන් දිිටිගත සම්පයු අසකාරිකචතන් උපෙkkaා සහගතන් දිික්ටිගත විපයුත්තන් සම්පයුතන් සසංකාරිcitaන් උපෙkkaා සහගතන් දිික්ටිගත විපයුත්තන් අසකාරි ciතන්උපkka සහගතන් දිටිගත විප්පයුත්තන් සසංකාරික චිත්තන් මෙන්න මේ අටට තමයි ලෝවසාගත සිත් අට කියල කියන්නේ. මේ අටිින් පින්මතුන අපි දැන් සිත් අට පිළිබඳවම යම් කිසි විග්‍රහයක් මේ වෙන කොටට කරලතියනවා. ඒනිසා මේ පිළිබඳව අපි ටිකත් තේරුම් කරගන්න, තව ටිකත් තේරුම් කරගන්න බලමු. සමහර වෙලාවට අපිට ලෝබය කියනක ප්‍රීති ඇතුවත් නැතුවත් වීර ඇතුවත් නැතුවත් ඇති වෙනෝ. සමහර වෙලාවට අපට වැඩියෙන්ම ලෝබේ නවයි කියල කිවූත් සිතට මෝහ සිතුවෙලි තමයි වැඩියෙන්ම මෝහයක්ත් එක්ක ලෝබය උපදින ගතිය කොහොමත් වැඩි ගතියත්වේ අපි නිතර හිතන්නේ සුකකාමානි, භූතානි සත්‍යයෝ සැපේට කැමැති. සැපහොයොහොයා යන වැඩපිළිවෙලක් තමයි දී. නිදයන් ලෝබය තමයි ලෝබයෙන් තමයි නිතර හිතන්නේ. පළමිච්චංව වනස්මින් වානරෝ කියල ගැන්නේ. අර මේ ගහේ ගෙඩිවලට, මේ ගහයේ කොළවලට වඩා. ඊළඟ ගහී ගෙඩි කොල රස ඇති කියලා. ගහින් ගහට ගහින් ගහට පැනපැෙන යන වඳුරෙක් රිිලවෙෙක් වගේ තමයි. අපේ මේ හිත කියන්නේ. පින්වතුනි මේ හිතේ ස්වභාවේ නිතරම සැප හොය හොයා ඉන්න වැඩපිළිවෙලා. සැප නැතිවෙනකොට ගැටෙනෝ. එය නිසාත් තරහ ඇතිවෙනෝ. මං කිව්වා සැප ලැබීමේ කැමැත්ත නොලැබූ සැප ලැබීමට උත්සාහය ලැබූ සැප දියුණු කරගන්න තියන ආසාව, සැපවිඳීමට ති නාසාාව කියනම කාරණා තමයි ලෝබේ කියලා හඳුන්වනු ලබන්නේ කියලා. මං ගියවතාව කතා කලාා මේ ලෝක මිනිස්සු අනුන්ට උදව් කරන්න වේසෙන් අකුසල් කරගන්න හැටි. ඒ වගේම තමයි දෙන වේසයෙන් දානාදී පින්කරනවේශයෙන් අකුසල් කරගන්න හැටි. ඟට කෘථගුණ සලකන වේසිං අකුසල් කරගන්න හැටි. ගෞරව කරන වසි අකුසල් කරගන්න හැටි මංගියවතාවේ කතා කලා. අපිට තවතියනව පින්වතුනි අනුකූලතාවය. අනුකූලතා වේසිං අකුසල් කරගන්න මිනිස්සු. අනුකූලතාගල ගැන දෙමව්පියන්ට අනුකූලවන බව ගුරුවරුන්ට අනුකූලවන බව අනුකෝල වෙනවනන් දෙමවුපියන්ට දෙමවපියන්ට හිතෙනවා ඒ දරුවට දේපල පවා ඔක්කුම ලියල දෙන්න පවා. ප්‍රෙහිෙම ගැතියක් ඇති වෙනෝ. ගොරුවරුන්ට අනුකෝල වෙනවනන් ගුරුවරුන්ට හදවතින් මේ දරුවට උගන්න අන්න හිතෙනෝ. අනුකූලත්වයක් නැත්නම් ටිකක් විරුද්ධ ගැතියක් වගේ තිනවනං මොනතරන් ධනේ තිබුණත්. තමන්ගේ එ එකම දරුව වුනත් දෙමවුපියෝ කැමතිවෙන්නේ නෑ බයක් තියෙනවා මේ කිසි අනුකූලත්වයක් නැති දරුවට සලකන්න. ඒ නිසා පිංවතුන දෙමවපියන්ට අනුකෝලත්වයෙන් නිඳීමත් ගුරුවරාදී උතුමන්ට අනුකූලත්වයෙන් හිටීමත්. ඒ අ අනුකූලත්වය කිකෙන ඒ අනුව ඒයගේ අදහස් සනුව කටයුතු කිරීම. ඒ කටයුතු කරන ගතියක් තියෙනවනන් ඒ කෙන දියුණු වෙන. ඔන්න කෞුරුහරි බලංගන්න. කෞුරුහරියෝක දැකලා එතනම් මමත් ොයි විදියට අනුකල වෙලා ඒවගේ ලැබීම් ලබන්න ටඕනකිලා. අනුකූලව ජීවත්තෙනගෙන දෙමවපියෝ සත්තුට වෙල්ලා ගුරුවර සතුට වෙලා දෙමවපියන්ට අයිති ඉඩකඩංආදිය පවාහි දරුවට ලියල දෙනවා. පින්වතුනි දැන් ඔන්න දර්ුවෙක් කිතනවාමි, මට අර ඉඩමලියා ගන්නකං අර දෙමවපියන්ට පොඩ්ඩක් අනුකූල විදියට හැසිරෙන්ඩ ඕන කියලා එයා දෙමව්පියන්ට අනුකූල විදියට කියන කියනද කරමින් කෑමබීම සපයමින් කවමින් ඇඟන උළමින් නාවමින් කරන්න පුළුවන්දී කරනවා. පිහදන මෙයාගේ අදහසත්තිය නව එක දෙයක් ලබන්න. එතකොට වෙන්නේ මොකද පින් සිත නැතිවෙලා මෙයාගේ ලෝබය තමයියතකොට එතන වැඩෙන්න්නේ අර අනුකෝලතාාවයෙන් ලැබෙන පින ඔහුට ඇත්ති නෑ. ඒ නිසාපින්මතුනි අනුකෝලත්වයෙන් පින්මතුනි ඇති වෙනවා ඒ විදියට මම තමයි අම්මට සැලකවේ මන්න්නම් පින් කරගත්තා. තාත්තට සැලකුවේ මම තමයි කියල එහෙම කිව්වටයාගේ අදාතති වනේ පින් කරනකොට. ඒද ලියාගන්න ඒද කරගන්න පස් පසුව කොච්චර තමන්ට අරේ වෙලාවෙද මවපියන්ගෙන් ඒදේ ගන්න. රුවවරුන්ගෙන් චාඩු කම්මිතාවත් දාලා පිංවතුනදී ඉගෙනගන්න එ කළහට ධර්මානුකෝල දෙයක් නෙමෙයි එයා පින්ංවතුනි අකුසල් තමයි දියුණු කරල තිනෙ. එයා වැඩියින් දියුණු කරලතින සතුටයි මිත්‍යාදෘෂ්තිිය ඇති බව නැති බව වෙන්න පුළුවන් වීරියයි කියන මෙන්න මේ ලෝබ සහගත සිත් තමයි ඉගෙන ගෙනතියෙන්නේ. ඒ නිසා අපි මතකතියාගන්නට ඕන එයා කුසල් ධර්ම වඩලතියන්නේ වැඩිපුර අකුසල් නොවන විදදිට අනුකූලත්ව ය දෙන්න. කිසිම ලාභයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තු නැතුව ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න සිල්පයට දෙමවපියන්ගෙන් ලබාගත්තු ඒ උපකාරයට. පින්වතුනේ තමන් හදද පිරි සද්ධාවෙන් බෝම ගෞරුවෙන් සලකන්න ටඕන. ඒ නිසා ලෝබයෙන් තොරව බලාපොරොත්තු නැතිව යන් කිසිෙනෙක් අවාජ අදහසින් කටයුතු කරන ෝ දෙයක් තමයි කුසලය වඩන්නේ. ප්‍රියවාධිතාවශය කළ තවකාරණයති ප්‍රියවච්චන කතා කරනකොට ඕනම කෙනෙක් කැමතින්නේ ආදරණීය ප්‍රේමණීය වච්චන භාවිතා කරනගොට ඕනම කෙනෙක් කැමති. එදි ඒකෙනාට ඒකෙනත් එක කතා කරන්න හිත නො තව තවත්. ඒවාගේම තමයි පාවීමක් වෙන්නේි නෑ. ැ ඉ ොදක් කියන තවකිනෙක්. එයා මොකද කරන්නේ මේ ලෝක මිනිස්සු කතාවෙන් තමයි අල්ලගන්නේ කතාාව හොන්දර තියෙන් ඕන කිය මොකද කරන්නේ මිනිස්සුරවට්ටන්න හොඳට කතා කරනවා ලස්සනට මේ කතා කරනවා ඇදිලෙන පරිදි කතා කරනවා. අන්ති මිති බන්න ෝට හොර වැඩක් කරන්නේ ලෝබෙන් අර පියවාදී භාවේ ප්‍රියවචතන කතාකිරීම පිනක්. පතු මෙතන මක් බලාපොරොත්තුවෙන් කතා කරන නිසා ඒක අකුසලයක් ලෝබසාගත සිත්තුලින් තමයි උප්පත්තියලබන්නේ. තව සමහරයි ඉන්නව පින්මතුනි දැන්වඔය ගෙවල්දොරවල් ඉඩකඩන් යානවාහන මිලමුදල් මේ වත්තහැරල දාලා පැවිදිවෙනෝ පැවිදිවෙන්නේ ඔක්කොම අත්තහරල දාලා. අතහරලදාල පැවිදි වුණට පස්ස මිනිස්සු සලකනෝ හරියට වන්දනා කරනවා සිවුරු පින්්ඩ පාත සේනාසන ගිලන් පසවලින්ගු පස්ථාන කරනවා මේ වගේ දේවල් කරනවා ලැබීම් තියනවා කවුරු හරි බලංගින්නෝ. හොඳම ක්‍රමේ තමයි පැවිදිවීම. කියල ඔන්න බලංඉන්නෝ. එතකන මිනිස්සු අපිට වඳිනවන මිනිස්තුව අපට පූජා කරනවන කියල ඔන්න එයත් පැවිදිවෙන්න යනෝ. එතකොට ඒ පැවිදිවෙන්නේ එයා සද්ධාවෙන් නෙමෙයි ලෝබයෙන්. මොකද දර දේ අතැහැරිය පොඩි පොඩික් දේවල් ික අත හැරිය ගෙවල් දොරවල් ඉන්න හිටින්න තැන් ඊට කඩන් දේවල් ඔක්කොම අතහරලා පැවිදි වෙන්නේ ඊට වඩා දෙයක් බලාපොරොත්වෙෙන් එතකොට පින්මතුනේ ඒ කෙනා ඒ දියුණු කරන්නේ මොකදද ලෝබයමිසක් අරම් නයිස් ට්‍රම්ය නව දැංහර අරපැත්තෙන් අතැහැරල මේ පැත්තිෙන් අල්ලගන්න අය කොච්චරඉන්නවද. ඒ බොරුප ජීවිත ගෙවනා අය. ඒ නිසා මොනවහරි ක්‍රමයකින් මිලමුදල් හොයාගෙන ඉඩකඩන් වවාගෙන දේපල රැකි රක්සා කරගෙන මිළමුදල් බැංකුවල ලක්ෂ ගණනින්දාගෙන වැජබෙන අයමෙල් ලෝක ඉන්නවා. අර එහෙම නයිස්්‍රම්ම ජීවිත ගෙවන්නේ වනාට සිවුරු පොරවගින් ඉන්නේ. බලනොකොට ඒ අය පැවිදි ජීවිතයක් නෙමෙයි නයිස්ක්‍රම්මයක් නෙමෙයි. ඒ සිදධ කරන්නේ ඒ සිද්ධ කරන්නේ පින්මතුනි එයා කරන්නේ තවතවත් ආසාාව දියුණු කර ගැනිල්ලක් කුසලයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා පිින්මතුනි ඒ කුසලයක් වැඩෙන්න්නට නන් නයිස්ක්‍රම්යක් තාවයක් තියන්න ව නාපව් බලාපොරොත්තු වෙන්න බැල්ල ැබීම් තියන්න පුුවන් ඕූනතර. බලාපොරොත්තු තියාගෙන මහනවෙන්න බෑ ඒ මහන වෙලත් බලාපොරොත්තු තියාගන්න බෑ. මට කරණ්ඩෝන මට වඳින්ඩෝන මට මේ විදිට ගරු කරන්න්ඩෝන ඒගේ මම මහන ඕනෙත් තව බලාපොරොත්තුවෙෙන්. ඒවගේම ඒ තියන නින්දයි. මට ඒවුනාට දැංගිතින් සිවරක් කන්න පින්ඩ පාතයක් කන්නෑ හරියට මේම ජීවත්වෙන්න බෑ කියලා සමහරැත්තුො පින් තුන සිවරු ඇරලච්චන අවස්ථා තියනව ඒ නොලැබී යානකොට. බුදුරජාණන් වහන්සේ පැවිදි ජීවිතයක්. දැන වදාාරන්නේ මහ පුදුම කාරුණික විදියට. පින්වතිනි උන්නාා දෙ වදාාරණන මහනෙනි නුඹලගේ පැවිද්ද පන්සුකූල සිවුරු හින්දයි. ඒඇන ඔය කැලැවල්ලොල එකනේ කසල ගොඩවල්ලුල වීසි කරලදාන ඉවතදානතින සිවරු තියනවනි ඒ සිව එකන රෙදිකෑලි තියෙනවනි ඒවායි සිවරු මහලා ර හදල පොරවන භික්ෂුවක් වෙන්න ටෝන ඔබලා. ඒ මොකද හේතුව දැන් ඔන්න කවුරුවරි භික්‍ෂුවකට ලැබෙනෝ ගෘහපති සිවුරු බොහම ලස්සන වටිනා සිවුරු. ඒ ඔක්කොම අතිරේකලාබවසින්තම පිළිගන්න කියන්නේ. කවරවරි භික්ෂුවක් කියනවානේ මට සිවරක් නෑන ඉනිසා මට ඉන්න බෑ මං යානෝ කියලා. පින්වතුනි එහෙම කියන්න බෑ කැහල ගොඩවල්ලෝලා හරි ්‍රෙදිකෑල්ලක් නැතිවෙන්නේ නෑ ලෝකයේ. ඒක නිසා පින්මතුනි කසල ගොඩකින් අරිරිෙදිික ඇල එකතු කරගෙන හෝදලා මසා පඩු ගසා පොරොවන භික්‍ෂුවක් බවට ඔබ පත්වෙන්න ඕන. ඒළඟට පින්වතුනි පිණ්ඩපාත භෝජනන් නිසාය පබ්බජ්ජා. ඒකඇන්නේ මහනෙ නිනුබලගේ පැවිදි ජීවිතය පින්ඩපාතය නිසයිතියෙන්නේ. අතිරේගලාබ වසයන්තමයි ගෘහපති දාන නිමන්ත්‍රණමියොක්කොම. ප පින්ඩපාති වැඩියාම ලැබෙනවනි කොහොමාරි කවරු හරි භික්ෂුවක්ෙන අපට දානි ලැබින්නේන අපට ඉන්න බෑනි. ඒය නිසා අපිට යන්ඩෝන අපිට කරන්න බෑ මේ කාලි හැටියට පැවිද්ද කියල කියන්න බෑ. පින්ඩපාති වැඩල හරි පින්මතුනි තමන් ජීවත් එෙන්න්න කටයුතු යොදාගන්න පුළුවන් කෙනෙක් බවට පත්වෙන්නට ඕන. සේනාසනය එ ගස්ලෙෙන් රුක්කමූල සේනාසනන් නිසාය පබ්බජ්ජා. ඒ යනි ගස්මුල්ලොල ඉන්න බලාගෙන ගල්ලෙෙන් වල ඉන්න බලාගෙන තමයි මහන ව්ඩෝනි. අතිරේ කලාබ වසින් මහා ප්‍රාසාද පිළිගන්න පුළුවන්. ඒව ප්‍රශ්නයන්න ඒවක්කොම අතිරේ කලා. පින තියෙන වනංගව ලැබේවි. ඊළඟට තමයි පූතිමුත්ත බේසජ්ජන් නිසාය පබ්බජ්ජා. මහනි නොබලගේ පැවිදි ජීවිතයතිනි. පෝතිමුත්ත බේ සජ්ජය කලි ඔය එළමුත්‍ර ආදී දේවල්ලුලින් හදාගන්න පින්වතුන බෙහෙත් අත් තියෙනවා. ඒ තමයි තමන්ගේ ජීවිතීම පවතින බෙහෙත වසෙන් සලකණ්ඩෝනේ. අමත්තරව ගිතෙල් වඩරුන ආදිි වසින්ගේ කාලෙ භාවිතා කරපු බෙහෙදද වර්තමානයේ තියනවනන් නොයෙක් නොයෙක් බෙහෙත් වර්ගද විටමින් ස්වරගද. ඒවා තමන්ට පින තියෙනවනන් ලැබේවි. අ ඒ ලබෙන්නේ නෑ කියල තමන්ට සිවර්වැරල යන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා පිින්වතුනි මේ එක පැත්තකින් අතහරලා එක පැත්තකින් අල්ලගන්න බලාපොරොත්තුවවෙ මේ ලෝකයේ පැවිදිවෙනවනම් ඒ පැවිද්දෙත් පිනක්නම් ලැබෙන්නේ නෑ. ඔයා අකුසල්ම තමයි වඩන්නේ. ඊළඟට තමයි පින්වතුනි ධර්මදේශනා කරන භික්ෂූන් වහසලට නොත් එහෙමැත්තිවෙන ලෝබය. අපහිතමක අපි බලාපොරොත්තු වෙන නම්බනාම කීර්ති මේ ප්‍රසිද්ධත්වය එහම නැත්නං වෙනත් වෙනත් බලාපොරොත්තුවඇතු වෙන. මිලමුදල් මේ වගේ දේවල් බලාපොරොත්තුවෙන් යුත්තුතෝ බණන කියනවනං මම බණ කියනවනං එහෙම මම කරන්නෙමකක්ද අකුසල් වඩනක කුසලයක් නෙමෙයි වඩන්නේ අකුසලයක් ම කොච්චර බණගුවන් මට පිනක් වෙන්නේ නෑ අකුසලයක් තමයි වැඩන්නේ. ංඟගිදිවිදිගගේ ම මේ ධර්ම දේශනාව කරනවනන් අනේ මේ අහන පින්වදුම් මේ ධර්මය අහලා මඟපලනවන් දකිින්ඩුවන. දිවිය මනුස්ස සම්පත් සලසගන්නට ඕන ලෝතුරා බුදුපියාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංගරුවන්න ගැන සද්ධාවේ පිහිටලා මේ ඇත්තෝ පිංකර ගනිත්වා කියෙන කරුණා ගුණේෙන් යුක්තව දේශනාවක් කරනවනන් ඒක තමයි පිනක් බවට පත්වෙන් නි නැහනන්. පි වෙන්න න ලාභකීර්ති පෙසංසා බලාපොරොත්තුවෙන් බණ දේශනාව කළහොත්. පිින්වතුනේ අඩුම වසින් සාධනාධයක්කත් බලාපොරොත්තු වෙන්න බෑ. භික්‍ෂුවකට ඒ තරම් වටිනා ජීවිතයකටයි මේ භික්‍ෂුව පත්වෙලා යින නිසා ධර්ම දේශනා කිරීමෙන් වනත් ලෝබේ ඇතිවෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කරුණාවේසියෙන් ඇති වෙනෝ පිංවතුනි ලෝබේ දැන් සමහර මිනිස්සු ඉන්නවා කරුණා සවරූපතා වේසින් අනුන්ට සලක නෝ දැවුණන කවුරු හරි කෙනෙක් කරුණාවන් සැලකවයගේ මකු කරුණාව කෙනෙකුට උදව් කරනවනං දුකෙන් නිදහස් කරගන්න උදව් කරනවනං එහෙනම් ඒ කෙන කරන්නේ කරුණාවන් තමයි යේෙදී කරන්නේ. එතකොට එතන ලාභකීර්ති ප්‍රසංසා යාට ලැබෙනෝ. එක කරුණා ගුණය හින්ද ලැබෙනවා. පින්වතුනි කවරවාරිගෙනෙ කෝක බලංගෙදරිකෝ තම් මාරි. ඒව ලැබෙන කොට ඔන්න තව තවත් කීර්ති පෙසංසාල් ලබාගන්න බලාපොරොත්වින් උදව් කරන්නේ අනුවනුන්ට. ඒවගේම තමන්ග හිත වෙනස් වෙනෝනේ ලාභකීර්ති පෙසංසාවලට ගිජු වෙලා හිත වෙනස් වෙනෝ. ඒව බලාපොරොත්තුවින් යේදී කරන්නේ. කරනකොට පින්මතුනි එයාගි හිත කුසලේ වැඩින්නේ නෑ. ඊට පස වැඩි. කාලයයි බෝදුරට කරුණාවේශයෙන් කරන්නේ කරුණාවෙන් කරන්නේ. අනික්කාලයේදී පිංමතුන වැඩිහරියක් කරන්නේ ලෝබය වඩනික තමයි ඒ විදදිට සිද්ධ කරන්නේ. ඒ නිසා මතක තියාගන්නට ඕන අපි රැවටෙනෝ ගොඩක් අකුසල් තමයි අපි නිත්තර උපද්ධ වන්නේ. අන්නේ නිසාල් ලෝබේ අපි නිකම්ම දියුණු කරනු පින්වේසයෙන් තමයි එෙන්න පව්. අකුසල් වේශයෙන් තමයි පින්මතුන එෙන්න පව්. ඒ මේ කුසල්වේසියෙන් තම යකුසල් වෙන්නේ. එක නිසා ලෝබිය උපදින හැටි අපි හීනෙකින් වත්තිතු වෙන සමර් වෙලාවට ඒ විදදියට අවස්ථා තියනෝ ඔ දැන් ගත්තහම ඒ කරුණාවේශය ගත්තාම සමහර වෙලාවට පිවතුනි ඔය කරුණාව කියල කියන්නේ තැන් ඔන්න එයාට දුප්පත් අහිංසක අසරණ විරූපී මනුස්සයෙක් එකනි විකෘතීමය පස් එකේ ඉන්න හිටගෙන ඉන්න. එයාට ආසන දෙ එයාට දෙන්න හිතෙ නෑ. නමුන් ලස්සන තරුණයක් ඒවගේම හොඳට ඇඳ පැළඳගත්ත තරුණයක් බස්කට නැක්ගහම ඒ අසුන දීලා දෙන්න හිතෙනවා අනේ පව් හිටගෙන ඉන්නවනී කියෙලා. මෙයා හිතන්නේ කරුණාවක් කියලා. ඒ කරුණා වේසිෙන් ආපු පිංමතුනි රාගයක් මිසක් ලෝබයම් මිසක්. එහෙම නැතුව කරුණාගුණයක් නෙමෙයි. අනුන්ට උදව් කරන්නවා කියලා. එයා ඒ වනාට පිංමතුනී හිතුවට එයා උදව් එහෙනං කරඩෝන අර ලස්සන මනුස්්‍යයාටත් අවලස්සන මනුස්්‍යයාටත් පුද්ජල බේදයක් නැතුව හැමෝටමතිෙන්න්ඩුවන තමන්ගි හිත බලන්න. ඒවගේ වෙලාවටත් වයිසක මනුස්සේ කුටවත්ුටත් මහැල්ලියකටත් උදව් කරන්න හිතෙනවනම් අන්න එහෙනම් මගේහි ඇත්තම කරුණාවක් තමයි තියෙන්නේ කියල තමන් තේරුම් කරගන්නට ඕන. ඊළඟට තමයි පින්වතුනි ඔය සිික්‍ෂා සීලය රකිනව සමහරැත්තු පින්වතුන මේ සිල්වත් බවයින්දා මහන්තං කිත්ති සද්ද වූ අ්බපුග් ගච්චති. කේර්ති ගුණරාවයක් පැතිරෙන්න පටන්ගන්නෝ. අසවර් සාමින් වහන්සේ සිල්වත් ගුණවච්කී කියප හරියට පැහැ දෙනෝ මිනිස්සු. පැහැදුනාට පස්සේ ඒ මිනිස්සු කෝමහරි දන්බෙ දන්නේ නෝ. පින්කරගන්නේ නෝ. හාමුදුරුවක තේරුම් ගන්න නෑ මොකද කියලා. තවටිකක්කේ වුණට පිංවතුනේ නැවටිලි අදහසිංයුක්ත වර හාමුදුරුව මුලින් සිල්වත් පසුව ලාබලෝභ ලැබෙන්න්න පටන් ගත්තර පස්සේ. දිගටික තවතව වැඩිවෙන්න රඟපෑම් කරනවා. සිල්වත් බව පෙන්නනෝ. ඒවගේ මනුන්ට පේන්න කරනවා. පෙන්වතුන තකොටඋන්වහන්සේට අර සිල්වච්කමෙන් ඇතිවෙන පිනලැබෙන්න්නේිනෑව. අනුන් රවට්ට අන්න තමයි අනුන්ට පේන්න තමයියේ දේ සිද්ධ කරන්නේ. මේ ලෝකෙ වැඩි හරියක් අකුසල් නිකම්ම අන්තිමේදි ලෝබේ නිසා පින්ංවතුනි සිද්ධ වෙන වර වටිනා කියන උතුන් ගුණධර්මයෙන්න ඇති වෙලා යනෝ. ඒ නිසාමේ මිනිස්සු ඇති තැන් නැති තැනත් දානිස් සබ්‍රග්ම චාරී භික්‍ෂූන් වහන්සේලා ඇතිතත් නැති තැනත් තමන්ගේ හිත පාලනය කරගෙන අවබෝධයෙන් වැඩ කටයුතු සිද්ධ කරගන්න තමන්තේ කටයුතු කරන්න ටඕන. ඊළඟට තමයි අල්පේච්චතාේෂය අල්පේච්චතාවේශය කෙල කියන්නේ දැන්වය. අල්පේච්චතාවය කෙල ගනි පාවාහන් දෙකත් දාන්නේ නෑ. ඒ වගේම වැඩිපුරසිවුරු පිරිකරතියා ගන්න නෑ. මටනම් වැඩියෝනනෑ ගීපින් වතුනුත්ේම මටනං ඔය එකක්වත් ඕන නෑ සරලව ජීවත්වීම තමයි ඕන වෙන්නේ කෙලයා සරලව ජීවත්වන බරනොමි කරදරකම් කටලු වඩු හින්දා. සරල ජීවිතය තුළ. පින්වතුන යෝග එහෙම ජීවත්වෙනකොටයා සැනසිල්ලි ජීවත්වෙන වගේ පේනෝ. ඉතිං මෙයාට ඒ සරලව ජීවත්වෙන ගොට කිසි කරදරය නැතුවගිහිල්ලා. අන්තිමේදී පිින්මතුනි දමම්ම වෙනස් වෙනෝ. ඔන්න ආපොහුවල්ලගන්න පටන්ගන්න. ආපෝට්ටිකටික වැඩි කරගන්න පටන්ගන්න ලාබලෝබ ලැබිෙනකොට පිංවතුනි වැඩි කරගන්න බලනෝ. තව කවුරු හරිකෙනෙ කෝක බලග දෙැලි වෙල්ලා මමත්තුයි විදියට කරන්නෝ නනේ බලන්න කුච්චර හොඳයිද. අල්පේච්චයිනි හරිම සැහැල්ලුයිනී කියලා අර යම්යම් දේවල් බලාපොරොත්තුවෙන්. පැවිදිවෙන්නත් පුළුවන් බලාපොරොත්තු තියාගන්නත්. පුළුවන් ඒ විදදියට වැඩ කටයවුතු සිද්ධ කරනවා. ඒ වගේ දේවල් උක්කොම කරන්නේ අල්පේච්චතා වේසියෙන් පිින්වතුනේ මදක් කැමැති බව කියනමි කාරණය මත්ත තමයියේ අකුසල්ල සිද්ධ වෙන්නේ කුසලයක් වෙන්නේ නෑ. මදක් කැමැති වුනාට. සමහර මිනිස්තු වෙන්න ොදැන්වන්න බලන්න ඒ අයි කැමතිනෑ මහා ප්‍රාසාධවලට. ඒ අයි කැමතිනෑ ටයිල් අතුරපු පොවට. ඒ අයි කැමැති මැටි ගාපු ගොම මැටිගාපු ඒවගේ මැටිවලින් හදපු ලීෝලිං විසිතුරු වැදාපු සාමාන්‍යෙන් ඔය මඩුවගේ තියෙනව ගමේ ග්‍රාමීය පරිසරේ වගේ තියන ගෙවල් තින බානු කොච්චර සැනසිල්ලද්ද මේ වගේ එක ඉන්න ලැබීම කියලා. පින්වතුනය අන්නාර මැට්ටි කටු මැටිගාපු ගේට ආසා කරනවා. පින්වතුනේ කටුමැටි ගහපුගේ ගෙට ආස කරන්නේ එතන තින ලස්සන සුන්දරත්වය පරිසරේ විඳීම කියනම කාරණය හේතුකොටගෙන. හැබැයි කෙනෙකු මේම හිතනෝ මේ කාලෙ හැටියට සෙමන්තිත් මිලාදිකයි. ගඩොල්ලාදී දේවල් ගන්නත් දෑ. ඕවා මිලමුදල් යන ඒවා. අපට සරලයි අනේ මේ වැඩි බලාපොරොත්තු ඕන නෑ මෙමමොකෝ සදාකාලික පවතින්නද. අපිට ඔය කටුමෙටිගාපුගයක් හොඳයි මේ වගේ තැනක් හොඳයි කියලා. එයා හදනව කාරණය සලකලා. පින්වතුන එතන අල්පේච්චතාව යෙතිීනවා. හැබැයි පින්වතුනි බලාපොරොතු ජාවනවා මෙතෙන්ට ලස්සනට මිනිස්සු ඇදිලේවි කැමැතිවෙනෝ මේවා කියලා තමනුත් හිතේ ලෝබයෙන් නිතර 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 නිතරයේ දිස බලමින් ආසාවැති කරගන්නවනම් පින්වතුන යෙහිනම් ඒ කෙනා කරන්නේ. පතුනි හරියටම අල්පේච්චතා වේශයෙන් තමයි අර හැස් කරන්නේ වෙනත් පැත්තකින් ලෝබය. ඒ නිසා මතක තබාගන්න ටඕන හොඳ අවබෝධයකින් වැඩ කරන්න. තව සමහරයින්නෝ ආහිත රැකගන්න ආත්මේ රැකගන්න පින්වතුනි තමන්ග ජීවිතය රැගන්නගන්නසයෙන් හොඳ දේවල් ගන්න නැති අය ඒ කියන්නේ ආත්මාරක්ෂණ වේශයෙන් ඇති වෙනෝ ලෝබයක්. එකැනදැන් සමහර මිනිස්සු ඉන්න ඔන්න දැන් වටිනා ද මුදල් යන්න වටිනා එලවලු වර්ගතිය නෝ. කෑමබීම ඔය වගේ දේවල් තිීනවනි අයෝ වකාල තමයි වසකාලතමයි අපිට මෙල් ලෙඩදු. ඇති ඒක නිසා අපිට මේ ගමේ ගොඩේ කෑමක් හොඳයි කියල අය කාල අර අල්පේච්චතාවය හින්ද වැඩි බලාපොත්තු නැතින්ද සුළු දෙයක් අනු බව කරලා. ඒ දයට ජීවත්වනඒ කුසලයක්. ඇබැයි යෝක ලෝබියයාට ඇතිවෙනෝ මෙහෙම. ඕවියදං කරල තේරුමන්නෑ බොරුවට වස විස කණ්ඩෝනනෑ. කියලා හම්බ කරන මුදල් බැංකුවාදී තැන්වල තැන්පත් කරකරයායින්න හරියට දර්වකුට වත් කන්නටිකක් දෙන්නේ නෑ. ඒවාගේම තමන්වත් හරියට කන්නේ නෑ. අරහදිය හරියට අදින්න පුබ්බග සිටුවරය වගේ. පින්මතුනි ඔය විදියට කටිවුතු කරනවා. ඒ අය ඒ කරන්නේත් ආත්ම සංරක්ෂණවේසින්. ඕ වසවිස ඕ වැඩිය කන්න හොඳ නෑ තෙල් ෝවයින් ඇතිවෙන්නේ කොලොස්ටර් රෝල් කියන්නේ. ඒවා ඒළඟට තමයි පින්වතුනි ද ඒම නැත්නං ගැස්ටයිඩිස් ආද රෝග ඕයින් ඇතිවෙනව කියලර ධනේවියදංවෙන හින්දා. පින්වතුනි හරි යාහාරපානයක් ගන්නෙ නෑ අපුත්තක සිටුවරය වගේ. ඒනිසා පිින්වතුනි අන්නේ ඔක්කොම ආත්ම සන්රක්ෂණ වේසියෙන් ඇතිවෙන ලෝබයක්. ඉතින් ඒවගේ දේවල් කළයි කල පින් අයිතිවෙන්නේ නෑ. එයා ලෝබයෙන් තමයි ඒ සිද්ධ කරන්නේ. ඊළඟට තමයි පුන්න කම්්‍යතා වේසියෙන්. ඇති වෙන්න වංච්‍රාගයක් ලෝබයක්තිය නෝ. ඒඇන පින් කරනවා. පින් කරන ගොට එකතුවෙන නේ මිනිස්සු වටිනාටිා මිනිස්සු එකතු වෙනවා. ඒ අයත් එක්ක කතා කරන්න සම්බන්ධතන් ඇතිකරගන්න ඒවගේම විනෝදවෙන්න සමහාරැත්තු පින්කරනෝ. ඒ නිසා පන්සලට ගිහාම ආරන්නේට ගිහාම අසවලත් හම්බේවි මේ විදියට පින්වතුනේ බලාපොරොත්තු තියාගෙන පින්කරන්න නෝ. එයා පින්කලාට පින්න්නෙවෙයි ලෝබේ තමයි දියුණු කල්ලතියන්නේ. ෙනෙ නිරාමිස සද්ධාවකින් යුක්තව සතුටකින් යුක්තව පින්කරනවද කිසි බලාපොරොත්තු නැතුව. එහෙනං ඒ කෙනා තමයි. හරියටම පින්කරන කෙනෙක් බවට පත්වෙෙන්නේ දැන්ගොයි සහරයිඉන්න වන්දනා ගමන් යනෝ. වන්දනා ගමනං ගත්තහම ලස්සන ලස්සන බිතු සිතුවන් චෛත්‍යය වේර විහාරාරාම ගමේ පන්සලට ගිහිල්ල බුදුන්වැඳපු දවසම් මතකනෑ. ඇැබැයි මෙයා අවුරුද්ධකට කීපවතාව සෙනගත්තෙක්ක යනෝ පිින්වතුනි වන්දනාගමනේ. වන්දනාගමන් එකතු කරගෙන යනෝ ගිහිල්ල වන්දනාකරනවා විනෝදයෙන් එනවා පින්වතුනි මෙයා බලතින්නේ වනාට අර බිතුසිතුවන් ආද දේවල් බලලා සත්තුටු වෙලා එන එක තමයි තියෙන්නේ. වැඩිහරිියක් කර රූප නොදැකපු තැන් නොලබපු දේවල්, ලබලිවරවෙලා ලබන ආශවාධනීය සතුට ලෝබයයි. ඒ පිනක් නිෙමයි. රුවංගලි සෑයවැදත් ජෛශ්‍රමාබෝධිය වැන්දත්. අර වෙනත් නොදැකපුතැන් දකිනතින ආසාව ඒවගේ මෙතවුට සද්ධාව නිවීණී ඇතිවෙන්නේ. පිින්මතුනි ආසාාවක් ඇතිවෙන්නේ. ඒක නිසා සද්ධවිං වැඳීම එකක්, ආසාවිංවැඳීම එකක්, දන්නෙමනෑ තමන්ට පිින්වතුනි ලෝබය ඇතිවෙලා. මේ සංසාරගමනේ බොහෝ දුක්විදින්න සිද්ධ වෙනෝ. ලෝබය හින්දා. ප්‍රේතාදී බවලට පත්වනෝ. ඒක නිසා බොහොම බයානකයි. මතකතියාගන්න ඕන වන්දනා ගමනග්‍යත් පිනක් කරගන්න උඟ දෙනෙකුට හිතෙන්නේෙ නෑ. ජීලඟට තමයි පින්වතුනේ ඔය බෙදාහදාගෙන කෑම බෙදාහදාගෙන කනවා කියනෙ එක මහ පිනක් තමන්ට තියනදේ සුළු දෙ අතිබනත්. අනිත් අයටත් වෙෙන් කරලා. ඒ විදියට අනුභව කරන්න පුරුදු වෙනෝ. හැබැයි කෙනෙකු ඒ නිසා ඔය විදියට දකින්න ලැබෙනවා අනුන් එකතු කරගෙන කාලබීල විනෝදවෙලා ඔය හම්බ කරනේ කෝමන් ඇැතිවෙනෝ අනිත්‍යයින ඒ නිසා පිනක් කරගන්න ඕන කියලා මොකද කරන්නේ අනුන්ට කන්නදීල්ලා කෑමබීමදීල්ල සතුටෙන් විනෝදයෙන්. ඒවගේම කතාකර කර ඉඳලා යන්න තියන කැමැත්ත තමයි ද මෙයාග හිතේ දන. මෙයා කොච්චර වියදන් කරලා කෑමබීම දුන්නත්. ඒවගේම වෙනත් වෙනද්දේ දුන්නත් පින්වතුනි මෙයා කරලතිය නමකක්ද ලෝබය වඩනක මිසක් එහෙම නැත්තුව පිනක් නම් සිද්ධ වෙලා නෑ. ඒනිසා මතකතියාගන්නට ඕන අනි වාරය පිං වැඩින්නේ කොහොමද පෞසිද්ධවෙන්නේ කොහොමද කියලා. ස්රප ප අරමුණු වලදීත් පින්වතුනි අනිවාරයෙන්ම තමන්ට බොහෝ අකුසල් සිද්ධ වෙනවාය කියලා. මේ හිතානුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. තමන් තේරුම් අරගෙන අවබෝධයෙන් කටයුතු සිද්ධ කරගන්න ටෝන ඒ නිසා බොහොම බයානකයි මේ සංසාර ගමන කියලා කියන මේකින් ගැලවෙන්න වැඩ කටයුතු සිද්ධ කරගන්න ඕෝන. ඒ අවබෝධයෙන් ජීත ෙවත්. ට ඉහළම සැනසිල්ලක් ලබන්න පුළුවන් කමතියෙනවා. ඒ නිසා හැම දෙනාම සතුටු වෙන්න. කල්ප ගනන් හිත සුව පිණස පවතින උතුම් පින්කමක් මේ විදියට මේ කරගන්නට යෙදනේ කියලා. නැමත නැවත සතුරට සන්තෝෂයට පත්වෙන්නට ඕන ලෝබය කියන එක මොන පැත්තකින් ඇතිවෙනවද කියලා තමන්ගි හිතේ. හිත දෙස විමස විමසා කටයුතු කරන්න. අධිෂ්ටාන කරගන්න ටෝන. ගත්තහාම පින්කරන්න ගියත් ලෝබය. ඒවගේම වෙනත් වෙනත් වැඩ කටයුතු සිද්ධ කරන්න ගියත් ලෝබය තමයි වැඩි වැඩියෙන් උපත්වය ලබන්නේ. ඔය ලෝබියට මිත්‍යාදුෘෂ්ටියත් එකතු වනොත්. ඉතාම බයානකයි. ඒ නිසා ලේසිනෑ ගොඩෙන්න්න. ආගම් ඉළිබඳව අනවබෝධය හින්දා. තුන මොකද කරන්නේ මවාගෙන දෙවියන් වහන්සේ ආදී වසියෙන් කියයාාගෙන ලෝකයේ මිනිස්සු අසරනව දුක්විදිනවා. ඒවා දන්නේ නෑ. එතින් අපිට තියෙන්නමේ දර්සනයක් කියල කියන්නේ මේ දහම දකින්න පුරුදුවෙන්න එතකොට දෙවියු දැක්ක වෙනවා. ඒවගේම තමයි ධර්මය දැක්කොත් තමයි තමන්ට සැනසිල්ලක් ලැබෙන්නේ නැන්නම්. ඔක්කොමතාව කාලික වැඩ පිලිවෙලවල්මයි. මේ කාලි හැටියට පුළුවන්තරන් කරුණාව මෛත්‍රය දයාවනුකම්පාව ඇතුව වාසේ කරන්න අධිෂ්ඨාන සීලීවෙෙන්ඩෝන. මොකද හේතුව බෝම භයානකයි. අපේ හිත්තුළ දවේශය පැතිරෙනෝ වැඩි. දැම් මේ කාලේ කන්න බොන්න නැති කාලෙනි එන්න එන්න හිගවෙනෝ. තෙල් පෝලිං මුල මිනිස්ස දවස් ගනම් පාරවල් වුල දුක්විඳන හැටි දැක්කහම. බොහොම සංවේගදායකයි. ඉතින් මේවා තුළ ඉන්නකොට අපි මොකද කරන්නේ. ඒ වගේ පෝලිංවොල් ඉන්නකොට හාපකරර කෑගගහත් ඒ වගේම පරුසවචන කිය කිය ඒ වගේම තමයි පොලිස් හමුදා නිලධාරීන්ට බැන බැන නො එෙක් ආකාරයෙන් කටයුතු කරන මිනිස්සු ඉන්න. එක අඥානකමක්. මේ කෑගැහුව කෑගැහුව පමණින් පින්මතුනි සිද්ධ වෙනවනන් යහපතක් ඒ ලොකු දෙයක් හැබැයි ඒ වනාට පින්මතුනි අකුසල් වඩාගන්න හොඳ නෑ. අකුසලයක් වඩාගෙන මොනදේ ලැබුවත් වැඩක් නෑ. අන්න ඒ එක මතක තියාගන්නට ඕන. අකුසල් දියුණු කරන්න එපා. දේශය දියුණු කරන්නපා. ඔය බැනපු ගහපු ඒවගේ මමත්වතුර බීපු කර්මති නෝනේ. ඒෝ කවදහරි තමන් විපාක විඳිින්ඩෝනන අනේ මට මේ කවදහරි විපාක විඳින්්ඩඕන මේවා අමතගුණැයි නෝනයි අදාලනෑ පින්වතුන විපාක විඳින්න වෙනෝ. ඒක නිසා පුළුවන් තරං හිත බේරගෙන වැඩ කරන්න මුන්න දෙ නොලඹනත් කන්නවොන්න නැතිවුනන් මැරෙනෙක සැපයි අකුසලේටර් බරවෙලා මැරෙනවට වඩා. තමන්ගේ දරුවන්ටත්තුගන්නන්න. උේ දවෙේ ඉස්සර වගේනෙමේ. අපිට අද ජීවත්වෙෙල්ලා වෙන්න තියෙන්නේ අල්පේච්චතාවෙන් යුක්තුව පුංචි දරුවන්ට තේරෙන් එන ති වුණට තේරෙන දරුවන්ට පිින්වතුනි කියල දෙන්න. අල්පේච්චතාවී තාම වටිනවා. කරන්න දෙයක් නෑමේ කාලෙ හැටියට ඒවගේම ප්‍රයෝග විපත්තියක් වෙලා තියෙන්නේ. ප්‍රයෝග විපත්වය කියල කියන්නේ. අපේ පාලක, පන්තියේ අයගේ දෝස නොයික් දේවල් හිදා ආර්ථික ප්‍රශ්න කරදර කම් කටළු දේවල් හැමෝටම අපි මෙමහුණ දෙන්න වනා. මේක යංකිසි දවසකිදි නවතිනකන්. අපි බෞද්ධයෝ අපි බුද්ධිමත් ජාතියක් නැග සිටින්න පුළුවන් අය වැටින්නෑහෙම ලේසින් වැටුන ගොඩෙනය දෛරිය කරගෙන. අපි නැගී සිටින්න කටයුතු. කරගන්න ටඕන. එහෙම තමයි කටයුතු කරගන්නඩ ඕනේ. අනේ අපිට බෑනේ අපිට මේ කාලි හැටියට ගෑස්නෑ පොහෝරනෑ ඒවගේම තෙල් නෑ ඒ නිසා අපිට මුකුක් කරගන්න බෑගී කියා නිකං කෑග ගහන්න එනැතුවකට වෙන්නම විකල්පයක් ජීවත්වන්න නැගී සිටින්න උත්සාහෙන් නැගී සිටින්න තමන්ගි ජීවිතයේ පවත්වන්න කටයුතු කරගන්න ඕන එක නිසා අනිත් මිනිස්සු අර කාන්තාාරී මොනවතුරද පිහිටක් නෑ අනේ අපි අපේ ජීවිත ඉවරයිගේ කිය කෑගහනකොට බෝධි සත්වය උදැල්ලකුයි ගෝඩයකුයි අරගෙන ගිහිල්ලා ටිකෙන්ටික ටිකෙන්ට්ටිකාාර වලක් කපාගෙන යනකොට පින්වතුනේ ගලක් කහුවෙලා අන්තිමේදී ඒ ගලට කනතියල බලනකොට යටින් වතුර පාරක් ජනෝ ඇහිලා ඒ ගල කොහොම හරි බිඳල්ලා. අන්තිමේදී වතුර ලබාගෙන ඒ ඇත්තෝ සතුරසිතින් වතුර පානය කරලා ඒ ගවයංආදී සතුන්ටත් වතුරදීලා පිින්වතුනේ සැනසිල්ලේ කාන්තාාරයෙන්ගේ ගොඩවෙලා ගියාය කියනම කාරණය සි සිහයේ තබාගෙන. කාන්තාරයේදී නමුත් නිරෝධක කාන්තාාරයේ නමුත් ජලය ලබාගත්තනං මේ වගේ රටක මේ වගේ භූමියකින්දගෙන. අපි මොකඩද නිකංසාපර දුක් දේශ සිතුවිලි ඇතිකරගෙන දඟලන්නේ. අපි නගී සිටින්න හොඳ අවබෝධයකින් වැඩ කටයවුතු සිද්ධ කරගන්න හැමෝම අධිස්්ඨාන කරගන්නට ඕන අකුසල්ලොපදවා ගන්න නං එපා. සංසාර්යබෝහම භයානකයි ඒ නිසා හැම දෙනාටම කුසල නිමිතිම පහලවේවා. අකුසාල් සිතුවිලි දුරුවේවා මෛත්‍රිය කරුණාව දයාවනුකම්පාවාදී සිතුවිලි පහලවේවා. පාරමි ගුණ දියුණු කරගෙන අදාදම ජරාමරනාදී දුක්ඛයන්ගෙන් එත්‍රව ලබන අජරාමරා මානිවන් දකින්නත් ලැබේවා ලැබේවා කියලා ආසිර්වාද පාර්තනය සිද්ධ කරනවා. ඉතිං අද මේ දවසේදී පින්වත් හැම දෙනාම ධර්මශ්‍රවනය කරගත්තා මේ රැස්කරගත්තුතුම් පින දේශනාවේ දායිකත්තය දරන පින්ංවතුන්ගේ නමින්. මියගිය සියලු ඇත්තුව. හැදුව වැඩුව මෞ් දෙෙ මවපියන් ගුරුතුමන්නෑ දැ හිතමිතුරංආදී. සියලු මියගිය ඇත්තු මේපින් අනුමෝදං වෙවා. සැපවත්වෙත්වා අමානවෙනින් සැනසෙත්වා. මේපින්වත් හැමෝගෙම ධර්මස්ත්‍රවනයකරපු. හැමෝගෙම නමින් මියගිය. සියලු මියගිය ඇත්තුව මේ පින් අනුමෝදං වෙත්වා. සැපවත්වෙත්වා මානිවෙනින් සැනසෙත්වා. සියලු දෙවියෝ අනුමෝදං වෙත්වා දෙවර ැක වරණය ආරක්ෂාව. ආසිරවාදේ නිරන්තරයෙන්ම සරසාධෙත්වා අමානිවෙනින් සැනසෙත්වා. පින්වත් හැම දෙනාමත් පූජනීය උඩු දුම්බර කාශ්‍යප සාමීන්ද්‍රයාණන් වහන්සේටත් ආයුරාරෝග්‍ය සැපවිහරණ සැලසේවා. පාරමී ගුණදියුණුුවේවා, කාරය මණ්ඩලේටත් සියලු යහපත සැපත දියුණව සාන්තියම සැලසේවා. පින්වත් හැමෝම හැමකල්නිි නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා. අයුසිං වරණහිෙන් සැපීන් බලයෙන් ප්‍රඥාවින් දියුණුවේවා. චිින්තාමානිි කරත්නයක් බද්‍රගටයක් කල්පරෘක්ෂයක් මෙන් හිතව පැතුූ සම්පන් මුදුන් පත්වේවා. මෙලවජයගෙන පරලවජයගෙන සසරජයගෙන. පාරමි ගමනමුදුන් පත්කරගෙන අනන්තබුදු පසේබුදු. මහාරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ. අමාමහා නිවැෙනින් සැනසෙන්නත් ලැබේවා ලැබේවා කියලා. අසිර්වාද පාර්තනය සිද්ධ කරනවා. ආකා සට්ට ජබුමට දේවානගා මහිද්දිික ප menyangන්නමුවා චරරන් තුබුද්ධසාසන චරරකන් තු දම්මදේසනන් චිරරකන් තුබුද්ධසාාවකන් චරරන්තුතුවන් සදාති. සෑම දෙනාටම තෙරුවන් සරමයි.